හරි මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ අර කලින් මං බේසික් රොටේෂන් මැට්‍රික්ස් නැත්තම් ෆන්ඩමෙන්ටල් රොටේෂන් මැට්‍රිසස් කියන වීඩියෝ එකට කන්ටිනියුෂන් එකක් තමයි මම මෙතන කියන්නේ. ඒ කියන්නේ ඒකේ ඉතුරු කොටස් සෙකන්ඩ් පාර්ට් එක කියන එක. හරි අපි බලමු දැන් මං කියලා දුන්නා ෆික්ස්ඩ් ඇන්ගල් රෙප්‍රසන්ටේෂන් එකක් කියන්නේ මොකක්ද? යූල ඇන්ගල් රෙප්‍රසන්ටේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. හරි අපි බලමු ඒක දැන් දැන් මං කිව්වෝ ඒකේ රොටේෂන් මැට්‍රිසස් දෙක ගන්න හැටිත් මං කිව්වා ඒකේ ඉන්ට්‍රොඩක්ෂන් එක වගේ දුන්නා. දැන් මෙතන බලමු හරියටම අපි කොහොමද ඒකේ ඒ ෆික්ස්ඩ් ඇන්ගල් රෙප්‍රසන්ටේෂන් එකේ රෙලවන්ට් රොටේෂන් මැට්‍රික්ස් එක ගන්න කියලා. ඒ වගේම යූල ඇන්ගල් එකේ ඒ රෙලවන්ට් රෙප්‍රසන්ටේෂන් එක ගන්න කියලා. අපි එහෙනම් වීඩියෝ එකට කලින් කිව්වා වගේ අපි බලන්න යන්නේ ඒ ෆික්ස්ඩ් ඇන්ගල් යූල ඇන්ගල් වලට අදාළ රෙප්‍රසන්ටේෂන් වල රොටේෂන් මැට්‍රික්ස් එක ගන්න කොහොමද කියලා. හරි දැන් මෙතන පේන්න තියෙනවා ඔයගොල්ලන්ට R X Y Z. ඒ R X Y Z කියන නොටේෂන් එක අපි සාමාන්‍යයෙන් ගන්න ෆික්ස්ඩ් ඇන්ගල් රොටේෂන් මේ රොටේෂන් එකක් කරද්දී. ඒතොර මේකේ ඔයගොල්ලන්ට තේරෙනවා අපි මුලින්ම සම් එක හරි මේ රොටේෂන් මැට්‍රික්ස් එක ගන්න කලින් මේ විදිහට අපි ටේබල් එකක් ගහගත්තොත් අපේ මේ අපේ රොටේෂන් කරලා තියෙන ඕඩර් එක තමයි මම මේ ඒ ඕඩර් පිළිවෙල තමයි මේ ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මුලින්ම x එක ටීටා 1 වලින් රොටේට් කරනවා, y එක ටීටා 2 වලින් කරනවා, ඊළඟ z එක ටීටා 3 වලින් කරනවා. ඒක ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ 3D ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. හරි. එතකොට දැන් ඒක අපි රොටේට් කරන්නේ මේ විදිහට නම් අපේ ෆික්ස්ඩ් ඇන්ගල් රෙප්‍රසන්ටේෂන් කියන්නේ අපි මල්ටිප්ලයි කරන්නේ අපි කරපු ඕඩර් එකටම නෙමෙයි, අපි රිවර්ස් ඕඩර් එකට තමයි මල්ටිප්ලයි කරන්නේ. ඒ කියන්නේ මල්ටිප්ලිකේෂන් ඕඩර් ගත්තොත් එහෙම අපි මුලින්ම x කළාත් අපි මල්ටිප්ලයි කරන්නේ මුලින්ම රොටේෂන් මැට්‍රික්ස් එක z වලින්. ඊළඟට y, ඊළඟට x. ඕකම බලාගන්න පුළුවන් මල්ටිප්ලිකේෂන් ඕඩර් එක. හරි. මේ මල්ටිප්ලිකේෂන් ඕඩර් එක විදිහට ගත්තොත් එහෙම මේ තියෙන්නේ අපේ r x y z x කියන නොටේෂන් එක. ඒ නොටේෂන් එකට අදාළ මැට්‍රික්ස් මල්ටිප්ලිකේෂන් එක තමයි මේක. හරි. එතකොට බලමු අපි මේ මේ හැම රොටේෂන් මැට්‍රික්ස් එකකම කම්පෝනන්ට්ස් මොනවද කියලා. මේ RZ තීරා 3 කියලා ගත්තොත් තමයි අපේ බේසික් ෆන්ඩමෙන්ටල් RZ වටේ වටා කරකවන රොටේෂන් මැට්‍රික්ස් එක ගන්න කිව්වොත් මෙන්න මේක තමයි එන්නේ. ඒ කියන්නේ මේ Z අක්ෂයේ තියෙන පද 0 වෙනවා, මේ මේක 1 වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලත් මම කලින් වීඩියෝස් වල කියලා දුන්නා. ඒ කියන්නේ හැම කම්පෝනන්ට් එකකටම cos angles එන්නේ කියලා මම කලින් වීඩියෝ වලදී මොකද ඒ යුනිට් වෙක්ටර්ස් වල මල්ටිප්ලිකේෂන් එකක් නිසා ඒ යුනිට් වෙක්ටර්ස් වල මල්ටිප්ලිකේෂන් එක එන්නේ cos value එක. ඒ value එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ අතරම ගත්තොත් x මේ vector එකයි ඊට පස්සේ කරකෝලේ එන එකේ x vector එකයි අතර යුනිට් vector එකේ මල්ටිප්ලිකේෂන්. ඒ විදිහට එන්නේ. අතර මේ sin ඇවිල්ලා තියෙන්නේ cos 90 + theta. ඒ වගේ මේ ඔක්කොම cos values තමයි. හැබැයි ඒක මේ 90 + කියලා 90 minus කියලා එන එකෙන් අපිට එන relevant angle තමයි sin කියලා එන්නේ. ඒතර ඒ විදිහට z වටා කරගෙවුවාම අපිට මේ විදිහට matrix එකක් එනවා. y වටා කරගෙවුවාම මෙන්න මේ විදිහට matrix එකක් එනවා. ඒ වගේම x වටා කරගෙවුවාම අපිට මේ වගේ matrix එකක් එනවා. ඒතර මේ matrix තුන අරගෙන අපි මං කලින් පෙන්නුවා වගේ මේ අපේ fix frame එකට frame එකේ representation එකේ main මැට්‍රික්ස්. ඒ කියන්නේ අපි එක මැට්‍රික්ස් එකක් ගන්න ඕන නම් මේ තුනම අපි මේ මල්ටිප්ලයි කරන ඕඩර් එකට තමයි මල්ටිප්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් පළවෙනි එක මේ x කරාට අපි මුලින්ම මල්ටිප්ලයි කරන්න පටන් ගන්න z ගේ. ඒක තමයි ෆික්ස්ඩ් ඇන්ගල් රෙප්‍රසන්ටේෂන් එකේ මල්ටිප්ලයි කරන විදිය. ඒතකොට 1 into 2 into 3. ඒක තමයි එහෙම එන්නේ. එතකොට අපිට ෆයිනල් ආන්සර් එකනවා. ඕගොල්ලෝ මේ මැත්ස් පාර්ට් එක කරලා ගන්න ෆයිනල් ආන්සර් එක මෙන්න මේ විදියට. ඒ කියන්නේ මේ විදිහට මල්ටිප්ලයි කරාම C2 C3. ඒ කියන්නේ මේ C2 C3 කියන නොටේෂන් එක මම ඕගොල්ලන්ට කිව්වොත් එහෙම C2 කියන්නේ ඇත්තටම cos theta 2 කියන එක. ඒ වගේම S2 හරි මොකක් හරි S1 කියලා ගත්තොත් එහෙම sin theta 1 කියන එක. ඒ විදිහට තමයි මේ නොටේෂන් එක දෙන්නේ. මොකද නැත්නම් අපිට ටිකක් මේ ඉක්වේෂන්ස් දිග වෙන නිසා. හරි අපි බලමු ඊළඟට යූල ඇන්ගල් එකෙන් කොහොමද මේ රෙප්‍රසන්ටේෂන් එක ගන්න කියන්නේ. දැන් යූල ඇන්ගල් එකට අනුව අපි මේ රෙප්‍රසන්ටේෂන් එක ගන්නවනම් අපි දැන් කලින් ගත්තේ Rx Yz. එතකොට අපි මෙතන මං කන්සිඩර් කරන්නේ R Z Y X. ඒක ඇයි එහෙම කරන්න කියලා ඔයගොල්ලෝ ඉස්සරහට තේරෙයි. එතකොට ඒක අපිට කොහොම හරි මේ ගන්න පැටර්න් එක අපි තේරුම් ගත්තා නම් හරි. එතකොට දැන් අපේ සම් එක දීලා තිබ්බොත් R Z Y X U angle කියලා අපිට සාමාන්‍යයෙන් ඒක තමයි normal notation එක. U angle කිව්වොත් Z Y X කියලා තමයි ගන්න. එතකොට ඔකට බලා ගන්න පුළුවන් මෙතන දැන් මම අරන් තින්නෙත් R Z Y X. එතකොට මේ notation එක දැක්ක ගමන් ඔයාලට තේරෙනවා අපි rotation කරපු order එක. මේ තින් RZ theta 3, RY theta 2, RX theta 1 කියන එක. ඒතර ඒ විදිහට තමයි ඕඩර් එක තියෙන්නේ අපි කරපු. එතකොට මල්ටිප්ලිකේෂන් ඕඩර් එක දැන් ෆික්ස්ඩ් එකේ නම් අපි කරපු පිළිවෙලටම නෙමෙයි මල්ටිප්ලයි වෙන්නේ. අපි කරාට පස්සේ ඒක රිවර්ස් ඕඩර් එකට තමයි මල්ටිප්ලයි වෙන්නේ. හැබැයි දැන් මෙතන යූල එක
යුලර් ඇංගල් රපසන්ටේන් එක වෙන්න අපි කරපු පිළිවටම නවයි තුර එක හර ලේසිය අපි කරපු පිළිවටම අපි රොටේට් කරගෙන අප මටි ස්ටි අපි යුල ඇංගල් රපසන්ටේන් කියල කියන්නේ මූවිං ෆ්‍රේම්ම තමයි එකන ෆ්‍රේම් එක අපි එක පාරක් මූ කල්ල ඒ ෆ්‍රේම් මූව කල එන ෆ්‍රේම් එක රෙල් ඊළඟට රොටේෂන් එක කරන ඒවිදිර එකන ෆ්‍රේම් එක මූවේ මූවී යනවා කියන කරම මූවිං ෆ්‍රේම් කියල කියන්න හරි අබලුම දැම් මල්ටිපිකේෂන් එක ගමේකෙත් අර විදිහම තමයි හැබැයි දැන් අපි මං කිව්වාගේ RZ YX නේ අපි යුලා එකන හොයන්න ඕනේ එතකොට අපි කරපු පිළිවෙලටම තමයි රොටේෂන් එක ඒ ඕඩ එකටම තමයි මල්ටිප්ලයි වෙන්නේ ඒ කියන්නේ මුලින්ම කරන්නේ Z ගෙන් ඊට පස්සේ Y ගෙන් X ගෙන් ඒ විදිහම තමයි මල්ටිප්ලයි වෙන්නේ එතකොට RZ ගේ රෙලෙවන්ට් බේසික් රොටේෂනල් මැට්‍රික්ස් එක තමයි මේ තියෙන්නේ ඔක ඒක ගත්ත වෙලාවට මං කලින් කිව්වා මේකෙත් එහෙමයි X ගෙත් එහෙමයි එතකොට ඒ තුනම මල්ටිප්ලයි කරා අපිට පේනවා මේ තියෙන ෆයිනල් ලාන්ස් එක මේ ෆයිනල් ලාන්ස් එක අරගෙන තියෙන්නේ මේ තුන මල්ටිප්ලයි කරලා. එතකොට මේ ආන්සර් එක ඔයගොල්ලෝ බැලුවාම පේනවා අපි කලින් ගත්තු ආන්සර් එකටම අයිඩෙන්ටිකල් කියලා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මේ එන හැම ටර්ම් එකක්ම මෙතන එක ටර්ම් එකක් අඩුයි. හරි. ඒ කියන්නේ මේ හැම ටර්ම් එකක්ම අර අපි කලින් ගත්තු මෙන්න මේ ෆ්‍රේම් එක. ඒ කියන්නේ මම මෙතන ලියන්න R X Y Z කියන ෆික්ස්ඩ් ඇංගල් රෙප්‍රසන්ටේෂන් එකෙන් ගත්තු ආන්සර් එක අපිට මෙතන R මෙහෙම මෙතනින් මේ ගත්තු අපි R Y X U ඇංගල් එක මෙන්න මේයි මෙන්න මේයි මේ කලින් අපි ගත්තු එක මේ දැන් ගත්තු එක. ඒතර මේයි මේ දැන් අපි ගත්තොත් එහෙම මෙහෙම ඇවිල්ලා ගත්තොත් එහෙම මෙන්න මේ දෙන්න වෙන වෙනම ගත්තොත් එහෙම හරි මේ දෙන්න ගත්තොත් එහෙම මේ දෙන්න ඊක්වල් වෙනවා. එතකොට මේ ඉක්වල් කරන්න අපිට දැන් මොකක් හරි සම්මහයක හරි කිව්වොත් එහෙම z y x r x y z fixed angle representation එක z y x u angle representation එකට ඉක්වල් වෙන බව පෙන්වන්න කියලා. එතකොට අපි ගන්න ඕනේ මේ angles ඒ විදිහට. ඒ කියන්නේ x ට theta 1 ගත්තොත් y ට theta 2 ගත්තොත් z ට theta 1 ගත්තොත් 3 ගත්තොත් එහෙම ඒ විදිහම තමයි ඊළඟ ඒ representation දෙකටම ඒ විදිහට තමයි ගන්න ඕනේ. හැබැයි rotation කරන විදිහ වෙනස්. ඒ කියන්නේ u angle fixed angle same විදිහම rotate කරොත් එහෙම මේ අපිට ෆයිනල් ආන්සර් කොහොමවත් එන්න විදියක් නැහැ නේ. ඒ කියන්නේ අපි මල්ටිප්ලිකේෂන් කරන විදි දෙකක් නිසා මෙතන මැට්‍රිසස් මල්ටිප්ලයි කරද්දී ඔයගොල්ලෝ දන්නවා A into B not equal to B into A. ඒ වගේ. ඒතොර දැන් මේ මැට්‍රිසස් තුන A යන පිළිවෙලටම වැඩි කරොත් එහෙම අපිට අර දෙක සමාන වෙන්නේ නැහැ. ඒතොර මේ සමාන වෙන්න නම් අපි මුලින්ම දැන් ෆික්ස් දෙකේ මුලින්ම කරේ X. හැබැයි මෙතන අපි මුලින්ම කරන්නේ Z කියන එක. ඒ විදියට. හැබැයි ඇන්ගල් සමානයි. ඉසෙට් කරන්නේ කලින් theta 3 වලින් කරේ මෙතන කරන් theta 3 වලින් ඒ විදිහට කරන් පස්සේ අපිට ෆයිනල් ආන්සර්ස් දෙක සමානයි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ඒ ප්‍රූෆ් එකත් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ෆික්ස්ඩ් ඇන්ගල් රෙප්‍රසන්ටේෂන්, යූ ඇන්ගල් රෙප්‍රසන්ටේෂන් එකේ ටෝටල් අයිඩියාක් ගන්න පුළුවන් මේ වීඩියෝස් දෙක බැලුවහම. හරි. අපි ඊළඟ වීඩියෝ එක හම්බ වෙමු. Fake nigga lie to a real nigga. That just some shit that you don't do. I'ma stay right for my real nigga. That just some shit that I'm gonna do. Fuck all the commas. Let's fuck all some commas, nigga.